ඔබම එක්ක සිටිනේ සෙල්දාරි දවසේ පුවත් සමගි සත්‍ය නිවැරදි පුවත් ලදසනින් නැසෙනින් තරබන්න සෙල්දාරි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අයබෝන් සුබ දවසක් දේශීය සහ විදේශගත ලාංකිකයන් බලාපොරොත්තුෙන් සිටින්නේ ජුනි 21 සංචරණ සීමා ලිහිල් වෙලා ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත්වේවි කියලා. ඒ තුල විදේශගතව සිටින ආදරණීය ලාංකිකයන් බලාපොරොත්තු වෙන්නේ නිරෝධාන නීති ලිහිල් වෙලා සාමාන්‍ය පරිදි ලංකාවට පැමිණෙන පසුව තම ආදරණීය හිතයිසීන් බලන්න යන්න හැකි වේවි කියලා. ඒ තුල තවත් ආදරණීයන් පිරිසක් ඉන්නවා ලංකාව තුල තමන්ගේ විවාහ උත්සවය සූදානම් කරගෙන විවාහ උත්සවය තම හිතයිසීන් සමග සැමරීම සඳහා මේ කාරණා දෙකම අතිශය මානුෂික කාරණා දෙකක් නමුත් මේ සියල්ල තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මත ඒ අපි ඔබ කවුරුත් දන්නා දෙයක් මෙවන් තත්වයක් තුල රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුකුල්ලේ මහත්මිය රතු නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා සංචරණ සීමා ඉදිරියටත් ලිහිල් වුණත් දැඩි නීති රීති ක්‍රියාත්මක වේ ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් හේමන්ත හේරත් මහත්මයා කියන්නේ තවත් සති දෙකකින් සංචරණ සීමා අනිවාර්යෙන් දීර්ඝ විය යුතුයි කියලා. එහෙනම් අපි ඒට යොමු වෙලා කතා කරමු. මේ විදිහට සංචරණ නීති කඩනන්ගේ සංඛ්‍යාව වැඩි වුණොත් රට ඉදිරියට එරීමෙන් පළක් තියෙනවා. ඒක තමයි අපි ජනතාවට නැවත නැවතත් මතක් කර දෙ යුතු කාරණාව. එන්නම නීතිය කඩ කරමින් යනවා නම් මං හිතන්නේ නැහැ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මේවා ලිහිල් කරපුවාම මේක ඇඟට අරගෙන අපි කවුරුවත් ඔය කියන විදිහට හැසිරෙයිද කියලා. ඉතින් ඒ తත්වයේ එහෙම පෙන්눔 කරනවා නම් මං හිතනවා ඊළඟට නිර්දේශය වෙන්නේ තවත් සතියකට හෝ දෙකකට හෝ මේ සංචරණ සීමා දීර්ඝ කිරීම හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. රටේ ජනතාවට ජීවිත ආරක්ෂා කරගන්න තමයි මේ අමාරුවෙන් හරි රජය මේ තීන්දුව අරන්තේ. සති දෙකකට වැඩි කාලයක් වහලා තියෙන්නේ. එතකොට රෝගීන් ප්‍රමාණය අඩු වීම නොවෙන්නේ ඇයි? සාමාන්‍ය බීජ අවසන් සමය දවස් දෙකේ ඉඳලා දවස් 14. එතකොට වහන වෙලාවේ විස බීජ ඇතුළු වෙලා තියෙන සති දෙකක් යනක හැදෙන්න පුළුවන්. අපි 3 සතිය වගේ තමයි අඩු වීමක් දකින්නේ. දැන් අපි 3 සතිය ඉඳලා යම් කිසි අඩු වීමක් දකිනවා. දත් අනුව. එතකොට තව දුරටත් සංචරණ සීමා පනවන්න වෙයිද රටට? අපි ඉස්සරහට බලමු තව සතියක් තියෙනවා. හැබැයි යම් කිසි සීමා ඉදිරියට පනවයි දිගටම. සීමිත සංචරණ සීමා රැස්වීම් සාද ඒ වගේම සෙනග ඒකරාශී වෙන තැන් නම් තව කාලයක් ව්‍යුර්ථ කරන අවසර ලැබෙන එකක් නැහැ. රෝගීන්ගේ සෑහෙන සැලකිය යුතු සංඛ්‍යාවක් අඩු වෙනකම්. ඔන්න එවැනි තත්ත්වයක් ලංකාව තුල පවතින කාල වකුණාවනුවක විදේශගතව සිට ලංකාවට පැමිණෙන ඔබත් ලංකාවේ සිට තම විවාහ උත්සවය ගැනීමට අපේක්ෂාවෙන් සිටින ඔබ කල්පනාකාරීව මේ දිනවල පවතින ක්‍රමවේදයන්ට අනුව සූදානම් වී සිටින්න මන්ද ජුනි 21 පසු ඉදිරි සතිය දෙක තුල සීමාවේදී අපට නිරෝධාන නීති ලිහිල් වෙයි කියන බලාපොරොත්තුව තියාගන්න බෑ. එම නිසා විදේශගතව ලංකාවට පැමිණෙන ඔබ මේ දිනවල පවතින පරිදි නිරෝධාන නීති රීති යටතේ ලංකාවට පැමිණීමට ඉදිරි සති දෙක තුල ඔයාලට හැකි වේ. ඒ වගේම විවාහ උත්සව ගැනීමට බලාපොරොත්තු වෙන ආදරණීය සහෝදරවරුනි ජූලි මාසයේ මුල සති දෙක නම් ඔයාලගේ විවාහ උත්සවය සඳහා යොදා ගන්න එපා. සුබ ලකුණු තවමත් පහළ වී නැහැ. ඒ නිසා එයත් ඔයාලට දැනුම් දෙමින් අදට SL ඩයරි වෙනුවෙන් මම මලින්දු තේනුවර ඔබ සැමට සුබ දවසක්.